හොඳයි මම මේ සාකච්ඡා කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම ප්‍රභා සංශ්ලේෂණය මම මෙන්න මේ පාඩම වීඩියෝ කොටස් කිහිපයකින් කතා කරන්නම් කොටස් කිහිපයකින්ම කතා කරන්නම් ඒකේ ඔයාලට තියෙන වාසිය තමයි ඒ කොටස හොඳට තේරුම් ගන්න මතක තියාගන්න ලේසි වෙනවා එක සැරේ ලොකු ලෝඩ් එකක් ඔළුවට දාගන්න ඕනේ නැහැ හරිද චැනල් එක subscribe කරලා තියාගන්න එතකොට ඔයාලට ඊළඟ ඊළඟ කොටස් බලන්න පුළුවන් හරි එහෙනම් මුලින්ම මේ ප්‍රභා සංශ්ලේෂණය කොහොමද අපි හඳුන්වලා දෙන්නේ කොහොමද ප්‍රභා සංශ්ලේෂණය අංග සම්පූර්ණව හඳුන්වලා දෙන්නේ මෙන්න මෙහෙමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය වැනි සරල අකාබනික අමුද්‍රව්‍ය භාවිත කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය යන සරල අකාබනික අමුද්‍රව්‍ය භාවිත කරලා ක්ලෝරොෆිල් මගින් අවශෝෂණය කරගත්ත වැඩිය හොඳයි ක්ලෝරොෆිල් වැනි ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරගත්ත ආලෝක ශක්තිය ආධාරයෙන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් වැනි කාබනික ආහාර නිපදවා ගැනීමේ පරිවෘත්තීය ක්‍රියාදාමය මොකක්ද ඒ කිව්වේ එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ යන සරල අකාබනික අමුද්‍රව්‍ය භාවිත කරලා සරල අකාබනික අමුද්‍රව්‍ය භාවිත කරලා ක්ලෝරොෆිල් වැනි ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ක්ලෝරොෆිල් විතරක් නෙවෙයි ඒකයි කියන්නේ ක්ලෝරොෆිල් වැනි ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරගත් ආලෝක ශක්තිය ආධාරයෙන් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් වැනි කාබනික ආහාර නිපදවා ගැනීමේ පරිවෘත්තීය ක්‍රියාදාමය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ පැහැදිලිනේ අවසරයක් කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් ජලයේ යන සරල අකාබනික අමුද්‍රව්‍ය භාවිත කර ක්ලෝරොෆිල් වැනි ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරගත් ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් වැනි කාබනික ආහාර නිපදවා ගැනීමේ පරිවෘත්තීය ක්‍රියාදාමය ප්‍රභා සංශ්ලේෂණයයි මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණයේදී මූලික වශයෙන් සිද්ධ වෙන්නේ ආලෝක ශක්තිය තිර කරලා ආලෝක ශක්තිය තිර කරලා රසායනික ශක්තිය බවට පත් කරන එක ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරනවා මෙන්න මේ කියන රසායනික ශක්තිය ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් වැනි කාබෝහයිඩ්‍රේටවල රසායනික බන්ධනවල තැන්පත් කරනවා ග්ලූකෝස් වැනි කාබෝහයිඩ්‍රේටවල රසායනික බන්ධනවල තැන්පත් කරනවා නමුත් ඇතැම් විට ඔන්න කාබෝහයිඩ්‍රේටම නෙමෙයි ලිපිඩ ප්‍රෝටීන තුල තැන්පත් කරනවා එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී අනිවාර්යයෙන්ම කාබෝහයිඩ්‍රේටවල ග්ලූකෝස්ම හැදෙන්න ඕනේ මේ වගේ පළත් නිපද වෙනවා හරි ඊළඟට සියලුම ජීවි පෘථිවිය මත වෙසෙන සියලුම ජීවි ඍජු හෝ වක්‍රව මෙන්න මේ කියන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මත යෙපෙනවා පෘථිවිය මත ජීවත් වෙන ජෛව ගෝලයේ ජීවත් වෙන සියලුම සමාජිකයෝ ඍජු හෝ වක්‍රව මම වචන දෙකක් දැම්මා ඍජු හෝ වක්‍රව මේ ප්‍රභා ශ්ලේෂණ ක්‍රියාවලිය මත යැපෙනවා මම එක වෙනම පස්සේ පැහැදිලි කරලා දෙන්නම් අන්නේ හින්දා අපිට කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය තමයි ජෛවීය පද්ධතිවලට ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය එහෙනම් මෙන්න මේක තමයි ජෛව ගෝලයට ජීවීන්ට මේ ජෛව ගෝලයේ ජීවත් වන සියලුම ජීවීන්ට ශක්තිය ලබා දෙන ක්‍රියාවලිය ඊළඟට මේ ප්‍රභා සංශ්ලේෂණය ශාකවලයි හරිත ශාකවලයි ඇල්ගී වලයි සමහර ප්‍රාග්නස්ටිකයන් තුලයි සිද්ධ වෙනවා එහෙනම් මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය ශාකවල සිද්ධ වෙනවා
එතරද විශේෂයෙන්ම හරිත ශාක කිව්වොත් වැඩිය හොඳයි ඊළඟට ඇල්බී තුල සිද්ධ වෙනවා සමහර ප්‍රාග්නස්ටිකයන් තුල සිද්ධ වෙනවා අතරදී ඔය සමහර ප්‍රාග්නස්ටිකයෝ කිව්වේ විශේෂයෙන්ම සයනෝ බැක්ටීරියා සහ ප්‍රභා සංශ්ලේෂී බැක්ටීරියා හරි ඔන්න ඊළඟට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මෙතන මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සමස්තයක් විදිහට තන්නේ තුලිත සමීකරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද අපි ඒක ලියන්නේ ඔයාලා මේක දන්න දෙයක් දන්න දෙයක් 6යි CO2 දන 6යි H2O ඊතනය මත ලියන්න ඕන තවත් සාධක දෙකක් ඒ තමයි ආලෝක ශක්තිය සහ ක්ලෝරොෆිල් නැත්නම් ප්‍රභා සංශ්ලේෂක වර්ණක හැදෙනවා C6H12O6යි කවුද මේ ග්ලූකෝස් ග්ලූකෝස් අතුරු ඵලයක් විදියට 6යි O2 හයයි යෝටු ඔන්නේ නම් සමස්තයක් විදියට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ තුලිත සමීකරණයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හරි එහෙනම් ඊළඟට තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම කතා කරන්න ඔන්න ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම මොනවද මම වැදගත්කම් 6ක් කියන්නම් මතක තියාගන්න පහසු වෙන්න දෙක දෙක කතා කරන්න. පළවෙනිම වැදගත්කම ඔන්නර කලිනුත් කිව්වා වගේ සියලුම ජීවීන් සුචුව හෝ වක්‍රව මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. සුචුව හෝ වක්‍රව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. මොකක්ද ඒ? සරලව තේරුම් ගත්තොත් අපි හිතමු මෙහෙම හිතමු ශාකභක්ෂක සතේ ශාකභක්ෂක සතේ ආහාර දාමයක දෙවෙනි පුරුක එයා එහෙනම් කෙලින්ම තමන්ගේ පෝෂණය සඳහා ශාක මතය වෙනවා තමන්ගේ පෝෂණය සඳහා ශාක මතය වෙනවා අන්න සුචුර වක්‍රව ආහාර දාමයක තුන්වෙනි පුරුක හතරවෙනි පුරුක වගේ සැලකුවත් අපි දන්නවා මාංශභක්ෂකයෝ එතකොට මේ මාංශභක්ෂකයෝ කෙලින්ම ශාක අනුභව කරන්නේ නැහැ කෙලින්ම ශාක අනුභව කරන්නේ හැබැයි ශාක අනුභව කරපු සතෙක් තමයි අනුභව කරලා තියෙන්නේ එහෙනම් අන්න වක්‍රාකාරව මේ ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා පරිමේද දෙවනි වාසිය මේ ප්‍රභා සංශ්ලේෂණය තමයි ජීවීන්ගේ කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය සපයන්නේ පෝෂණයේ පාඩමේ අපි පෝෂණය හඳුන්වලා දෙනවා ජීවීන්ට කාබන් ප්‍රභවයක් ඕනේ ශක්ති ප්‍රභවයක් ඕනේ එනම් ප්‍රභා සංශ්ලේෂණය මගින් අන්නේ අවශ්‍යතාව සම්පූර්ණ කරනවා ඊළඟට ගත්තොත් අංක 3 තමයි ස්වායික ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සපයනවා ස්වායික ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දෙනවා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි මේකෙන් ඔක්සිජන් පිටවෙනවා තව වාසියක් තමයි මෙන්න මේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් අතර සමතුලිතතාවය පවත්වා ගන්නවා එනම් වායු ගෝලයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායු අතර සමතුලිතතාව පවත්වා ගැනීම ඊළඟට ගත්තොත් ඔන්න පස්සේ වාසිය තමයි පොසිල ඉන්ධන නිපදවන්න අපි දන්නවා දැන් අපි මේ භාවිතා කරන පොසිල ඉන්ධන ඉතා ඈත අතීතයේදී හැදුණු ඒවා එහෙනම් ඔය ශාක කොටස් හරිද ශාක කොටස් රසායනික ප්‍රතික්‍රියා ගණනාවකට හරිද භාජනය වෙලා ඔන්න පොසිල ඉන්ධන බවට පත් වෙනවා එහෙනම් අද මේ පවතින ශාක ස්කන්ධය තව කාලයක් යනකොට පොසිල ඉන්ධන බවට පත් වෙන්න පුළුවන් හයවෙනි එක තමයි ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න වැදගත් ඇයි අර කලින් එකම තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා ඔක්සිජන් පිට කරනවා එහෙනම් පරිසරයෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමක් වෙන හින්දා ඒක
ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න වැදගත්. එන්න එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම් මොනවද කියලා ඇහුවොත් පළවෙනි එක තමයි එහෙනම් පෘථුවිය මත සියලුම ජීවීන් සුජෝහෝ වක්‍රව ප්‍රභා සංශ්ලේෂණයේ මත යැපීම අංග දෙක ජීවීන්ගේ කාබන් සහ ශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීම අංක තුන ස්වායික ජීවීන්ගේ ශ්වසනය සඳහා ඔක්සිජන් සැපයීම අංක හතර වායු ගෝලයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් අතර සමතුලිතතාව පවත්වා ගැනීම පහ පොසිල ඉන්ධන නිපදවීම හය ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම ප්‍රවාසංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට පත් කිරීම කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට පත් කිරීම කාබන් තිර කිරීම කියලා හඳුන්වනවා තිර කිරීම කාබන් ෆික්සේෂන් කාබන් තිර කිරීම මෙන්න මෙතනදී ජලයේ පවතින හයිඩ්‍රජන් වගේ මේ ජලයේ තියෙන හයිඩ්‍රජන් වගේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වෙනවා කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වීමක් සිද්ධ වෙනවා ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණය කතා කරනකොට ඔයාලට මේක පැහැදිලි වෙනවා හරි සූනස්තිකයන්ගේ ප්‍රභා සංශ්ලේෂණය සෛල තුල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන ස්ථානයේ වෙන්නේ හරිද ළමේ සෝනස්තිකයන්ගේ හරිද සෝනස්තිකයන්ගේ සෛල තුල ප්‍රවාහ සංශ්ලේෂණය සිද්ධ වෙන ස්ථානය හරිද ළමයි ආ කොණ්ඩී ළඟ තවත් වැදගත් කොටසක් ප්‍රවාහ සංශ්ලේෂක වර්ණක මේ ටික තේරුම් ගන්න ප්‍රභාසංශ්ලේෂණයේදී ආලෝකය අවශෝෂණය කරන්නේ මේ ප්‍රභාසංශ්ලේෂක වර්ණක මොනවද ප්‍රභාසංශ්ලේෂක වර්ණකයක් කියන්නේ මොකක්ද ප්‍රභාසංශ්ලේෂක වර්ණකයක් කියන්නේ දුෂ්‍ය ආලෝකයේ කිසියම් තරංගායාම පරාසයක් අවශෝෂණය කරගන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් තමයි ප්‍රභාසංශ්ලේෂක වර්ණකයක් කියන්නේ බල දන්නවා හරිද දුෂ්‍ය ආලෝකය අපේ ඇහැට පේන විද්‍යුත් චුම්බක තරංගාකාරය දුෂ්‍ය ආලෝකයට තියෙනවා කිසියම් පරාසයක් ඔයාලා අර දේ දුන්නේ වර්ණ ටික කියලා පිළිවෙලට කියන්නේ ඒ තරංගායාම වලට අදාළ වර්ණ ටික එහෙනම් මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක් කියන්නේ ඕම් ඔය දුෂ්‍ය ආලෝකයේ කිසියම් තරංගායාම පරාසයක් අවශෝෂණය කරගන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක්. මෙන්න මේ වෙනස් වර්ණක දුෂ්‍ය ආලෝකයේ වෙනස් තරංගායාම සහිත කිරණ අවශෝෂණය කරගන්නවා. හරිද? ආන්නේ අනුව තමයි වර්ණකේ වර්ණයේ තීරණය වෙන්නේ. ඊළඟට කතා කරමු. ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රධාන ආකාර දෙකයි ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රධාන ආකාර දෙකයි පළවෙනි ආකාරය තමයි ක්ලෝරොෆිල් වර්ණක ඔන්න පළවෙනි ආකාරය ක්ලෝරොෆිල් මේ ක්ලෝරොෆිල් අපිට ආය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් B මේ ක්ලෝරොෆිල් A කොළ පැහැති ක්ලෝරොෆිල් B කොළ පැහැති ඊළඟට දෙවනි ප්‍රධාන ආකාරය තමයි කැරටිනොයිඩ් වර්ණකත් අපිට පුළුවන් ආය ආකාර දෙකකට බෙදන්න කැරොටින් සෙන්ටොෆි කැරොටින් කියන වර්ණකය
තැඹිලි පැහැති සෙන්තොෆිල් කහ පැහැති ඔන්න ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රධාන ආකාර දෙකයි ක්ලෝරොෆිල් සහ කැරොටිනොයිඩ් ක්ලෝරොෆිල් ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් B කියලා ප්‍රධාන ආකාර දෙකයි ක්ලෝරොෆිල් A කොළපාටයි ක්ලෝරොෆිල් B කොළපාටයි කැරොටිනොයිඩ් ප්‍රධාන ආකාර දෙකයි ආයි කැරොටින් සෙන්තොෆිල් කැරොටින් තැඹිලි පැහැති සෙන්තොෆිල් කහ පැහැති මේ වර්ණක අතරින් මේ වර්ණක අතරින් ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යම වර්ණකය වෙන්නේ ක්ලෝරොෆිල් A ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍යම වර්ණකය වෙන්නේ ක්ලෝරොෆිල් A ශාකවල ඇල්ගී වල සහ සයන බැක්ටීරියා වල මේ ක්ලෝරොෆිල් A තියෙනවා ක්ලෝරොෆිල් B තියෙන්නේ ශාකවලයි ඇල්ගී වලයි ඇත්තටම කිව්වොත් හරිත ඇල්ගී වල ඊළඟට ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට අවශ්‍ය සාධක කිහිපයක් තියෙනවා ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොනවද පළවෙනි සාධකය ආලෝකය තියෙන්න ඕනේ ආලෝකය තියෙන්න ඕනේ අපි සරල උදාහරණයක් ගත්තොත් ඔයාලා පොඩි කාලේ මොම්බීජ ප්‍රරෝහණය කරලා තියෙනවා විවිධ පරීක්ෂණ වලට අපි මොම්බීජ ටික ආලෝකය ලැබෙන්නේ නැති තැනක ප්‍රරෝහණය කළොත් මොකක් වෙයිද අනිකක් මර සුදු පාට තන ටිකක් අපේ ක්ලෝරොෆිල් ඇතිලා නැහැ එහෙනම් ආලෝකය තියෙන්න ඕනේ අංක 2 ක්ලෝරොෆිල් වල සංඝටක වෙන ක්ලෝරොෆිල් වල සංඝටක වෙන CHO NMG කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මැග්නීසියම් තියෙනවා තුන්වෙනි එක ක්ලෝරොෆිල් වල සංඝටක මූලද්‍රව්‍යයක් නොඋනත් ක්ලෝරොෆිල් වල සංඝටක මූලද්‍රව්‍යයක් නොඋනත් ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට අවශ්‍යයි යකඩ අපිනකට සෝනස්තික සෛලවල නම් ලව තියෙන්න ඕනේ සෝනස්තික සෛලවල නම් හරිත ලව තියෙන්න ඕනේ පස්වෙනි එක මැංගනීස් ක්ලෝරීන් කොපර් වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙන්න ඕනේ මැංගනීස් ක්ලෝරීන් කොපර් එනම් මේ සාධක අවශ්‍යයි ක්ලෝරොෆිල් සංශ්ලේෂණය වෙන්න මේ සාධකවල ඌණතාවයක් ඇති වුණොත් අඩුවක් ඇති වුණොත් ශාකවල ක්ලෝරොෆිල් නිෂ්පාදනය හරියට සිද්ධ වෙන්නේ නැතෝ ක්ලෝරොෆිල් නිෂ්පාදනය අඩු වෙලා ශාක හරිතක්ෂයටපත් වෙනවා ශාක හරිතක්ෂයටපත් වෙනවා එහෙනම් මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක යටතේ පොන් තේරුම් ගන්න ඕනම කොටස තේරුම් ගන්න අවශ්‍යම කොටස මේ කිව්ව වර්ණක අතරින් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ කවුද මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ ක්ලෝරොෆිල් A ක්ලෝරොෆිල් A අන්නේ ඉඳන් මේ ක්ලෝරොෆිල් A ප්‍රාථමික වර්ණකය කියලා හඳුන්වනවා ක්ලෝරොෆිල් A තමයි එනම් ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රාථමික වර්ණකය අන් සියලුම වර්ණක අනෙකුත් සියලුම වර්ණක අතිරේක වර්ණක කියලා හඳුන්වනවා හරිද අතිරේක වර්ණක වලින් අවශෝෂණය කරන ආලෝක ශක්තිය අතිරේක වර්ණක වලින් අවශෝෂණය කරගන්න පුරා ගන්න ආලෝක ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වෙන්න කලින් ක්ලෝරොෆිල් ලේවලට මාරු වෙන්න ඕනේ ක්ලෝරොෆිල් ලේවලට මාරු වෙන්න ඕනේ අතිරේක වර්ණක වල කාර්යය මොකක්ද එහෙනම් සංශ්ලේෂණය සඳහා ශක්තිය ලබා ගන්න පුළුවන් අවශෝෂණය කර ගන්න පුළුවන් ආලෝකයේ තරංගායාම පරාසය වැඩි කරන එක ආලෝකයේ තරංගායාම පරාසය වැඩි කරන එක අපිට තව පොඩි දෙයක් කිව්වොත් ඇතම් කැරටිනොයිඩ් වර්ණකවල සමහර කැරටිනොයිඩ් වර්ණකවල තවත් වැදගත් කාර්යයක් තමයි ප්‍රභා ආරක්ෂණය මෙන්න මේ ප්‍රභා ආරක්ෂණය මේ මොකද්ද මේ ප්‍රභා ආරක්ෂණයේදී අතිරේක අධික වර්ණක අවශෝෂණය සහ විසිරුවා හැරීම සිද්ධ වෙනවා අතිරේක අධික වර්ණක අවශෝෂණය කරලා විසිරුවා හරිනවා එහෙම නොවුනොත් අතිරේක වර්ණක වලින් ක්ලෝරොෆිල් ලේවලට
හානි වෙන්න පුළුවන්. ක්ලෝරොෆිල් වර්ණක වලට හානි වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෛල වලට හානිදායක ඔක්සිකාරක අණු නිපද වෙන්න පුළුවන්. ඕක තමයි එනම් ප්‍රභා ආරක්ෂණයේදී වෙන්නේ. ඕන් ඊළඟට ඊළඟට මේ වර්ණක අණුවක් දැන් අපි ආලෝකය අවශෝෂණය කරනවා කරනවා කියලා කියනවා මොකක්ද ඔය කතාව මේ වර්ණක අණුවක් මගින් ආලෝකය අවශෝෂණය කළාම ඒ වර්ණක අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනය අධිශක්ති මට්ටමකට නැංවෙනවා හිතන්න මේ තියෙන වර්ණක අණුවක් කියලා මේ වර්ණක අණුව ආලෝක ශක්තිය අවශෝෂණය කරපුවාම මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් අධිශක්ති මට්ටමකට නැංවෙනවා ආ මෙන්න මේක අපි හඳුන්වනවා මේ වර්ණක අණුව උද්දීපනය වුණා කියලා එහෙනම් මේක තමයි වර්ණක අණුවේ උද්දීපනය ආ මෙහෙම උද්දීපනය වෙලා පවතින එක ස්ථායි තත්ත්වයක් නෙමෙයි මේ විදිහට ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට නැංවිලා තියෙන එක ස්ථායි තත්ත්වයක් නෙමෙයි එහෙනම් මොකද වෙන්නේ මේ වර්ණක අණුවට ලැබුණු ශක්තිය නිදහස් කරන්න ඕන ආ මේ වර්ණක අණුවට ලැබුණු ශක්තිය නිදහස් වන ක්‍රම තුනක් තියෙනවා ඔන්න ක්‍රම තුන පළවෙනි ක්‍රමය ඔන්න පළවෙනි ක්‍රමය මේ ඉහළ ශක්ති මට්ටමකට නැංගුණු ඉලෙක්ට්‍රෝනය ආයසරයක් පාදස්ත මට්ටමටපත් වෙනවා පාදස්ත මට්ටමටපත් වෙනවා එතරදී අර ලබාගත් ශක්තිය ඔන්න ආලෝකය විදියට හරි එහෙම නැත්නම් තාපය විදියට හරි පිට කරනවා ඕකෝක තමයි පළවෙනි ක්‍රමය ඉහළ ශක්ති මට්ටමකට නැංගුණු ඉලෙක්ට්‍රෝන නැවත පාදස්ත මට්ටමට වැටීම සමග ශක්තිය තාපය වශයෙන් හෝ ආලෝකයේ වශයෙන් උදා වීම ඔන්න පළවෙනි එක දෙවනි පියවර දෙවනි ක්‍රමය තමයි ශක්තිය අසල ඇති වෙනත් වර්ණක අණුවකට මාරු වීම ශක්තිය මේ ළඟ තියෙන වෙනත් වර්ණක අණුවකට මාරු වෙනවා ආ මෙතරදී පළවෙනි වර්ණක අණුවේ ඉලෙක්ට්‍රෝන පාදස්ත මට්ටමට වැටීම සිද්ධ වෙනවා එනම් මොන මේකේ ඉලෙක්ට්‍රෝන ආය පාදස්ත මට්ටමට වැටීම සමග ශක්තිය ඒ අසල තියෙන වෙනත් වර්ණක අණුවක් මගින් ලබා ගන්නවා එතකොට මේ ශක්තිය ලබාගත් වර්ණක අණුව මොකද වෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන අර වගේ ඉහළ ශක්ති මට්ටමකට නැංවෙනවා ඒ කියන්නේ මේ වර්ණක අණුව දැන් උද්දීපනය වෙලා මෙන්න මේ විදිහට වර්ණක අණුවෙන් අණුවට ශක්තිය ගමන් කරන එක අපි හඳුන්වනවා අණු උද්දීපනය වර්ණක අණුවෙන් අණුවට ශක්තිය ගමන් කරන එක අණු උද්දීපනය ඔව් හොඳට තේරුම් ගන්න ප්‍රබල සංශ්ලේෂණ යාන්ත්‍රණය විශේෂණ ආලෝක ප්‍රතික්‍රියාව කතා කරනකොට ඕන වෙනවා එහෙනම් මේ විදිහට ශක්තිය වර්ණක අණුවකින් අණුවකට ගමන් කරවන්න පුළුවන් වර්ණක අණුවකින් අණුවකට ගමන් කරන්න පුළුවන් ආ ඊළඟ එක වර්ණ තුන්වෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය තමයි මේ ඉහළ ශක්ති මට්ටමකට නැංගුණු ඉලෙක්ට්‍රෝන ඒ අසල පිහිටි වර්ණකයක් නොවන වෙනත් අණුවක් මගින් ලබා ගන්නවා ඒ අසල පිහිටන වර්ණකයක් නොවන වෙනත් අණුවක් මගින් ලබා ගන්නවා ආ එහෙනම් මේ වර්ණක අණුවේ ඉලෙක්ට්‍රෝන හිඟයක් ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන හිඳසක් ඇති වෙනවා මේ ඉලෙක්ට්‍රෝන හිඟය වෙනත් මාර්ගයකින් සැපේන පොන්න වෙනත් මාර්ගයකින් සැපේන ඉලෙක්ට්‍රෝන වලින් පියවෙන්න ඕනේ හරිද ආ මේ විදිහට මේ වර්ණකයක් නොවන වෙනත් අණුව ඉලෙක්ට්‍රෝන ගන්නවා මේ අණුව අපි හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඉලෙක්ට්‍රෝන ගන්නවත් එක්කලම වර්ණක අණුවේ ගැබඩා වුණු වර්ණක අණුවට ලැබුණු ශක්තියක් ගමන් කරනවා වර්ණක අණුවට ලැබුණු ශක්තියක්
මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලබා ගන්නවා එහෙනම් මෙතනදී ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ඔක්සි හරණය වෙනවා වර්ණක අණුව ඔක්සිකරණය වෙනවා එයා ඔක්සිකරණය වෙනින තමයි ආ වෙනත් මාර්ගයකින් ඇවිල්ලා එයාට ඉලෙක්ට්‍රෝන සැපෙන්නේ ආ මේ මෙතනදී මේ ක්ලෝරොෆිල් අණුවට සිද්ධ වෙන දේ ප්‍රතික්‍රියාවක් විදියට දුවත් මෙහෙමයි ක්ලෝරොෆිල් ආලෝක ශක්තිය මගින් ආලෝක ශක්තිය ලැබුණාම ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට නැංග වෙලා මං කල්ලොත් කිව්වා උද්දීපනයේ වෙලා ඒ ඉහළ ශක්ති මට්ටමකට නැංගුණු ඉලෙක්ට්‍රෝන වර්ණකයක් නොවන වෙනත් අණුවක් ගන්නවා එහෙනම් එයා මොකද වෙන්නේ ඔක්සිකරණය වුණා ඔක්සිකරණය වෙනවා මෙන්න ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ක්ලෝරොෆිල් ළඟින් ඉවත් වෙලා යන ඉලෙක්ට්‍රෝන ආ එහෙනම් ඊළඟට තියෙන අපිට මේ පාඩමේ වැදගත්ම කොටස ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණය කතා කරන්න මම ඒක ඊළඟ කොටසෙන් කතා කරන්නම් හොඳයි